ප්‍රධාන වශයෙන් කරුණු 12ක යෝජනා ඉදිරිපත් කරා. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති මලිත් ජයතිලක මන්ත්‍රීතුමා වෙත මේ කරුණු සාකච්ඡා කිරීම පමණක් නෙවෙයි, මේ කරුණු සාකච්ඡා කළා ඉතා ඉක්මනින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කරන ලෙස. මේ ත්‍රස්තවාදය නැවතත් ශ්‍රී ලංකා භූමිය තුළ බිහිවෙන්නට ඉඩ නොදෙන වාතාවරණයක් ඇති කිරීම තමයි අපි බලන්නේ. ජාතික ආරක්ෂාවට තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි අපේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අපිට නිසි ක්‍රමවේදයක්, එක ක්‍රමවේදයක් මේ රටේ තාමත් තිබිලා නැහැ. හැබැයි අපි ඉතාමත් සතුටු වෙනවා අවුරුදු 10ක් කරගන්න බැරි වෙච්ච මේ වැඩේ. අපි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුවේ නිමල් සිරිපාසිල්ල මැතිතුමත්, අපිත්, අපේ සභාපතිතුමත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාලත්, ඒ වගේම සීලුම රාජ්‍ය නිලධාරීන් දෙකතු වෙලා අපි තීන්දුවක් ගත්තා. අපි අනුකම්පාවක් පත් කරා මේ පිළිබඳව දැනට උපැන්න සහතිකයේ දෙන එකත්, ජාතික හඳුන්පත් ලබා දෙන එකත් එකම අංකයකින් ලබා දීම සඳහා සත් දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ ඉවර කරන්න කියන අපි තීන්දුව ගත්තා. අපි ඊළඟට පටන් ගන්නවා රටකට අවශ්‍ය අමාත්‍යාංශ ටික විද්‍යාත්මක පදනම යටතේ වෙන් කළ දෙ. මේ දැන් තියෙන විද්‍යාත්මක ක්‍රමය නෙමෙයි, නිසි ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. මොන ආණ්ඩුව බලයටපත් වුණත්, මොන නායකයා බලයටපත් වුණත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ප්‍රධාන පිළි අමාත්‍යාංශ සකස් වෙන්න ඕන කොහොමද කියන එක පිළිබඳව අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. පාස්කු විෂයක ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම්කාරක සභාව පිළිබඳවද මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. ජාතික ආරක්ෂාවට අදාළ වූ කරුණු ප්‍රසිද්ධියේ අනාවරණය කිරීම කොතෙක් දුරට ජාතික ආරක්ෂාව රැකීමට ඉඩකඩ ලැබෙයිද කියන එක පිළිබඳ, මේ පිළිබඳ විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් කියන්න පුළුවන්. නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ ඉතාම සුවිශේෂී තත්ත්වයක්. ජාතික ආරක්ෂාවේ සමහර කරුණු ඒවා දැනගත යුත්තේ ඉතා සීමිත පිරිසක් පමණයි. තේරීම්කාරක සභාවක් දාගෙන ඒක එකම කණ්ඩායමක් තමයි. එතන විරුද්ධ පක්ෂයක් නැහැ. මේ බුද්ධියංශ හෙළිදරව් කිරීම ඉතාමත් භයානක තත්ත්වයක්. ලෝකේ කිසිම රටක මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මාධ්‍ය ගෙනල්ලා, බුද්ධියංශ ප්‍රධානීන් ගෙනල්ලා එයාගේ ප්‍රශ්න කරනවා, එයාගේ වචන පවා අර අහන අයිස් ඔන්ලි කියන්නේ මොකද්ද කියේ, පුන පුනා කියන්නේ. ඒ වගේ වචන සාමාන්‍ය ආරක්ෂකංශ පාවිච්චි කරන වචන. නමුත් අවාසනාවට අපේ රටේ දේශපාලඥයෝ දැන් මේ ඔක්කොම හෙළිදරව් කරනවා.